සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අද අපි බලමු SL5 optic connection එක voice troubleshooting configurations easy steps වලින් කරගන්නේ කොහොමද කියලා. SL5 optic connection එක ඔබට සැපෙන සියලුම සේවාවන් සැපෙන්නේ මේ ONT එක හරහායි. ඒ වගේම SLT ආයතනයේ fiber optic connection සඳහා ZTE සහ Huawei යන ONT වර්ග දෙකම use කරනවා. එහෙත් ONT වර්ග දෙකෙහිදීම basic troubleshooting configurations ගොඩක් දුරට සමානයි. දැන් අපි බලමු SLT5 optic connection එක voice එක අක්‍රිය වී නැත්නම් ONT එක හරහා check කරගන්නේ කොහොමද කියලා. පළවෙනිම ඔබගේ ONT එකෙහි bulbs මේ ආකාරයෙන් blink වේදයි check කරගත යුතුයි. එසේ නොමැතිනම් ONT එක පිටුපස ඇති වෙන switch එක on කර power pack එක on කර ඇද්දායි check කරගන්න. ඔබගේ ONT එකෙහි loss bulb එක රතුපාට වී නැත්නම් මෙම patch cord එක නැත්නම් මෙම yellow color wire එක මේ ආකාරයට කොනකින් හෝ බෙන් වී ඇතනම් එය නිවැරදි කරගන්න. දැන් ඔබගේ loss bulb එක නිවි යන අතර ඔබගේ දුරකථනය fault එකකින් තොරව use කරගත හැකි. මේ ආකාරයට ඔබගේ ටෙලිෆෝන් වයර් එක ONT එකේ blink වෙන bulb එකට අදාළ port එකට connect කරගත යුතුයි. ඔබගේ ONT එක හරහා ටෙලිෆෝන් ලයින් දෙකක් use කරනවා නම් මේ ආකාරයට double socket එක නිවැරදිව fix වී ඇද්දායි check කරගන්න. SLT5 optic ONT එක හරහා අවශ්‍ය නම් ඔබට ටෙලිෆෝන් ලයින් දෙකක් හෝ ටෙලිෆෝන් ලයින් එක සමග fax යන්ත්‍රයකට සම්බන්ධ කරගත හැකි. මෙම ස්ථානයේදී ස්විචර් මගින් දුරකථනයේ නාදය වෙන ශබ්දය ඔබට කැමති පරිදි පාලනය කරගත හැකි. මේ ආකාරයට එම ස්ථානයේදී අනිත් ඩයලින් මෝඩ් ස්විච් එක ටෝන් ස්ථානයේ ඇද්දයි චෙක් කරගන්න. ඔබ හැමෝම දන්නවා වගේ SLT ආයතනයේ පමණයි දැන් ශ්‍රී ලංකාවේ fiber optic connections provide කරන්නේ. fiber optic connection එක කරා ඔබට තත්පරයට මෙගාබයිට් 100ක් දක්වා අද්විතීය වේගයක් ඉඳ ගැනීමට පුළුවන්. අපි විශ්වාස කරනවා ඩිස්කස් කරපු හැම basic troubleshooting configuration එකම ඔබට ගොඩක් උපකාරී වේවි කියලා. ඒ වගේම තවත් මේ වගේ technical terms එක ගැන දැනගන්න අද මේ SLT YouTube channel එක subscribe කරන්න. අපගේ අලුත්ම videos ගැන ඉක්මනින් දැනගැනීමට මේ bell icon එක click කරන්න.